අනාන හිටපු අතරවා එහෙම්ම බිමට වැටෙනවා. අතරවා අහනවා, මනුස එක්ටයා තනයවන හම දොරවල වෙන්න බැරිනම් මොන වෙලාවකදේ මනුසයා දොරවල වෙන්න ඕනේ. අද අද මට මගේ ආතරය නැති වුණා, මට මගේ යාළුවව නැති වුණා ඒ මං කරපු වැරැද්ද නිසා. හැබැයි මං කරපු වැරැද්ද නිසා මට මගේ ඩෑඩ්වත් නැති වුණොත් එහෙම. ඉම්ලි වාඩි වෙලා කියනවා අතරවගාවෙන්, එහෙම කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ, ඔයාගේ තාත්තා ඔයාව දාලා යන්නේ නැහැ. ඉම්ලි අපව නැගිටින්න හදද්දී අතරවගේ අතින් අල්ල ගන්නවා. ඔහු කියනවා, මං දන්නවා ඉම්ලි, මට ඔයාගේ අතින් අල්ලන්නවත් අයිතියක් නැහැ කියලා. මං ගොඩක් ආත්මාර්ථකාමී මනසේ, මගේ අතින් ඔයාට සිද්ධ වුණේ ලොකු වැරැද්දක්. මේ ලෝකෙම ඉන්න නරකම මනුස්සයා මම. ඒත් ඉම්ලි, මගේ ඩෑඩ් එහෙම කෙනෙක් නෙමෙයිනේ නේද? මං දන්නවා මට ඔයාගේ යාළුකම ලැබෙන්න ඕනේ නැහැ, මං ඒකට සුදුසු නෑ. හැබැයි ඉම්ලි, මගේ ඩෑඩ්ට එයාගේ දුවගේ සපෝට් එක ඕනේ කරනවා නේද? එයාට ඒ සපෝට් එක ලැබෙන්න ඕනේ නේද? ඉම්ලි ප්ලීස්, මේ බලන්නකෝ, ඔයා අපු ගමම ඩෑඩ්ගේ තත්ත්වය හොඳ අතට හැරුණා. ඒ වගේම එයා ඔයාට කවන්න ඉඩ දුන්නා. හැබැයි ඔයා මේකතරින් යනවා කියලා එයාට ඇහුනට පස්සේ අපහු එයාගේ ඩිප්‍රෙෂන් එක වැඩි වුණා. අනේ ඉම්ලි, මේක තේරුම් ගන්න, මගේ ඩෑඩ්ව හැන්ඩල් කරන්න පුළුවන් එකම කෙනා ඔයා. ප්ලීස් ඉම්ලි, මං වෙනුවෙන් එපා, මගේ ඩෑඩ් වෙනුවෙන් අපහු මෙහෙ නවතින්න. මං ඔයාගෙන් වැඳලා ඉල්ලන්නම් ඉම්ලි, ඩෑඩ් රිකවර් වෙනකන් මෙහෙ ඉන්න ප්ලීස්. කොමාරේ, ඉම්ලි අපහු යනවා රුද්‍රයානගේ රූම් එකට. ඔහු නිද කියලා හිතාගෙන යන්නයි හදන්නේ. හැබැයි රුද්‍රයාන හැරිලා, රුද්‍රයාන ඉම්ලිව අපහු නවත ගන්න පුළුවන් විදිහ දේවල් කියනවා. ඉම්ලි කියනවා, තාත්තමට ඔය වගේ දේවල් කියන්න ඕනේ නැහැ, මං අපහු මෙහෙ නවතිනවා. රුද්‍රයාන අහනවා, කවුරු වෙනුවෙන්ද? ඉම්ලි කියනවා, මං වෙනුවෙන්මයි. අය කියනවා, තාත්තා ඔයා ඉන්න තාත්තේ දැක දැක මට අපහු හැරිලා යන්න අමාරුයි, මට දවස් කිහිපයක් මෙහෙ නවතින්න පුළුවන්ද? රුද්‍රයාන ඉම්ලිට ළඟට කතා කරනවා. අහෝ, අත් දෙකෙන්ම ඇයට ආශිර්වාද කරනවා. ඉම්ලි කියනවා, ඩොක්ටර් ඔයාට කිව්වේ හොඳට බෙඩ් රෙස්ට් කරන්න කියලා. දැන් ඉතින් තාත්තා නිදා ගන්න ඕනේ. තාත්තා නැගිටට පස්සේ ආපහු මම එන්න. එහෙම කියලා ඉම්ලි එළියට යනවා. අතරව ඒ කතාවත් අහගෙනයි හිටියේ. ඒ අතරේදී අර්පිතා කියනවා, රොබි මට ඉම්ලිකෙන් කෝල් එකක් ආවා. මිස්ටර් රුද්‍ර හදිසියේම අසනීප වෙලා, එහෙම බය වෙන්න දෙයක් නම් දැන් නැහැලෝ. හැබැයි හිටියට වැඩිය මිස්ටර් රුද්‍ර ටිකක් දොරවල වෙලා. රෝපාලි කියනවා, දැන් එතකොට ඉම්ලි එහෙ නැවතිලා ඉන්න එකෙන් මිස්ටර් රුද්‍රට ඉක්මනටම සනීප වේවි නේද? ඒත් අර්පිතා, මට හිතෙන්නේ අපි ඉම්ලිට අපව මෙහාට එන්න කියලා කියන්න ඕනේ. අර්පිතා කියනවා, රෝපි ඉම්ලි කියන්නේ ඉම්ලිගේ යාරියන්ගේ දුව. මොරන්නකම එයාට ඇවිල්ලා තියෙන්නේ එයාගේ දෙමාපියන්ගෙන්මයි. මිස්ටර් රුද්‍රගේ තාත්තා දැක දැකත් ඉම්ලි මෙහාට එයි කියලා අපිට හිතන්න පුළුවන්ද? රෝපාලි කියනවා, ඒත් අර්පි අතරවත් එහෙ ඉන්නවනේ, ඉම්ලි කොහොමද ඒ දේවල් මැනේජ් කරගන්නේ? ඔන්න ඉතින් මෙතනට ක්ලැප් කර කර චිනේ එනවා. අනේ පව් නේද, අහිංසක ඉම්ලි කොහොමද මැනේජ් කරගන්නේ? මං ඔන්නට දෙයක් මතක් කරලා දෙන්නද, මේ පවුල දුවලා දෙන්නෙක් ඉන්නවා. අඩුගානේ මං ගැන හිතනවා වගේ හරි රඟපාලා පෙන්නන්නකෝ. ඔයාලට මගේ එන්ගේජ්මෙන්ට් එකට ප්‍රිපෙයා වෙන්න වෙලාවක් ඇත්තෙම නැද්ද? පාලි කියනවා, ඔය අතර වගේ කේස් එකේත් අපි කටපියාගෙන ඉඳගෙන කරේ ලොකු වැරැද්දක්. දැන් අපිට අපිටම සමාවක් දී ගන්න බෑ චිනේ. අර්පිතා එතකොට කියනවා, හැබැයි අපි එකම වැරැද්ද ආයය කරන්නේ නැහැ. අය කියනවා චෙනීට, චෙනී ඔයා ඔයාගේ විදිහ වෙනස් කරගන්න, ඔයාට තවත් කාලය තියෙනවා, එහෙම නැත්නම් අපිට සෙද්ද වෙනවා අභිෂේක්ට කියන්න, ඇයි ඔයා යාව මැරි කරන්න කියලා. චෙනී කියනවා, බලන්නකො මගේම පවුලයයි මට දර්ශනය කරනවා, මං අභිෂේක්ට කැමති, ඒ නිසා තමයි මං එයාට යස් කියලා කිව්වේ. හරි කමක් නැ, මමම ගිහිල්ලා මගේ එන්ගේජ්මෙන්ට් එකට ලෑස්ති වෙන්න, ඔයාලට පුළුවන් ඉම්ලගේ නම කිය කියම ඉන්න. චෙනී මෙතනින් ගියට පස්සේ අර්පිතා කියනවා, මට නම් තේරෙන්නේ නැ මේ ගැනු ළමයි දෙන්න මොන විදිහටද හැදිලා තියෙන්නේ කියලා. එක්කෙනෙක් හිතන්නේම තමන් ගැන විතරයි, අනෙක් කෙනා තමන් ගැන හිතන්නේ නැතුව අනෙක් හැමෝම ගැන හිතනවා. අතරෙදි දේවිකා රුද්‍රයාන ගවට ආවහම රුද්‍රයාන කියනවා, දේවිකා ඔයා දන්නවද ඉම්ලි මෙහෙ නවතිනවා? දේවිකා සතුටින් අහනවා, ඇත්තමද? අනේ දෙවියනේ ලක්ෂ වාරයක් ස්තෝතේ. ඇත්තමයි, ඉම්ලි කියන්නේ දෙවියන්ගේ ආශිර්වාදයක්. ඒත් ඔයා දැනගන්න ඕනේ ඉම්ලි මෙහෙ නවතින්නේ ඔයා වෙනුවෙන්, එකක් දවස් කිහිපයකට විතරයි. ඉතින් ඉම්ලිට පොඩිවත් ස්ට්‍රෙස් එකක් දැනෙන්න ඉඩ දෙන්න හොඳ නෑ. රුද්‍රයාන කියනවා, අපේ අතරවත් ඉම්ලිගේ වටිනාකම තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්. ඉතින් අතරවා කතා කරනවා අතරෙදි ඉම්ලිට. ඉම්ලි කියනවා, මං මෙහෙ නැවතුනේ තාත්තා නිසා. මම මොන බැඳීම් කඩලා දැම්මත් තාත්තගේ දුවගේ බැඳීම කඩලා දාන්න බෑ.
එමගේ ලිම්ලි අන්නහදද්දයගේ කකුල ලොක් වෙනවා. අතරව දුවගෙන එනවා ඇගාවට. ඒවගේම කියනවා ඉම්ලිවට තුවාලයක් නෑනේ. ඉම්ලි කියනවා තුවාලය හොඳටම දන්නවා ඒකේ වේදනාව කොහොමද කියලා. දෙන්නට දෙන්න දිහා බලාගෙන මෙහෙමම ටික වෙලාවක් ඉන්නවා. ඔන්න මෙතනට අපහු ක්ලැප් කර කර චිනී එනවා. හයි ලව් බර්ඩ්ස්, ඔයාලා දෙන්න ඔය බස් එකෙම හිටියනම් මට ෆොටෝ එක කරගෙන නැන්දලට යවන්න තිබුණා. ඇයිතින් එයාලත් දැනගන්න එපැයි මං මෙහෙන් ගිය පොත අපරේ ඉඳලම මෙයාලා දෙන රොමෑන්ස් පටන් අරගෙන කියලා. ඉතින් මට ගොඩක් සතුටුයි මගේ කැපකිරීම ප්‍රයෝජනවත් වුණු නිසා. ඉම්ලි කියනවා තාත්තට අසනීප වෙච්ච නිසා තමයි මම අපහු ආවේ. අනික මට හොඳටම විශ්වාසයි නැන්ද ඔයාට ඒ ගැන කියන්න ඇති කියලා. ජිනී අහනවා ඔව් මං ඒක දන්නවා, දැන් කොහොමද තාත්තට? අතරව කියනවා ගොඩක් අමාරුවෙන් තමයි ඩෑඩ් ස්ටේබලයිස් වුනේ. එතකොට ඉම්ලි කියන්නේ හැබැයි තාත්තා පහු යව දැක්කොත් එහෙම එයාගේ තාත්තා තවත් නරකත්තට හැරෙන්න ඉඩ තියෙනවා. එනිසා ඔයා කරුණා කරලා මෙහෙන් යන්න. ජිනී කියනවා මමත් මෙහෙ නැවතිලා ඉන්න කිසිම කැමැත්තක් නැහැ. මං ආව යාටට ඉන්විටේෂන් කාඩ් එකක් දීලා යන්න. මායි අභිෂේකයි දෙන්න අනිත්ට එංගේජ් වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා දෙන්නම ඒ කියලා. ඕ කමෝන්, හැමෝම එන එකේ ඇයි ඔයාලා මේ විදිහට මොන අප්සෙට් කරගන්නේ? ඇත්තටම මෙහෙ මගේ බඩු වගයක් ඇති. මං ඒ ටික අරගෙන එන්නම්. ඒ වෙලාවේදී ඉම්ලි අල්ලගන්නවා චිනේගේ අතින්. චිනේ බය වෙලා එකේ කම්මල වහගන්නවා. ඉම්ලි කියනවා අක්කේ මං අද මගේ අත උස්සන්නේ නැහැ. ඔයා අපිට ඉන්විටේෂන් කාඩ් එක දුන්නානේ. අපිටත් තියෙනවා ඔයාට බඩු වගයක් එවන්න. ඒ නිසා කරුණාකරලා ඔයා මෙහෙන් යන්න. මම දැම්මම යන්න. චිනේ කියනවා ඉම්ලි ඔයාට මගේ එන්ගේජ්මෙන්ට් එකේදීත් මට අපහාස කරන්න ඕනේ නම් කරුණාකරලා එකට නෑවිල්ලා ඉන්නවා නම් හොඳයි. ඉම්ලි කියනවා බැඳීම්, විශේෂ උත්සව ඒවා ගොඩක් සංවේදී දේවල්. මං ඒවායි වටිනාකම හොඳටම දන්නවා. අනික අභිෂේක කියන්නේ ගොඩක් හොඳ මනසේ. එයාට කිසිම වාසියක් නැතුවත් ඒ මනසේ මට උදව් කරා. ඒ නිසා එයාගේ සතුටේදී මං අනිවාර්යම කොටස්කාරියක් වෙනවා. ඒ විතරක් නෙමෙයි සහෝදරියක් විදිහට මගෙන් වෙන්න ඕනේ හැම යුතුකමක් වගකීමක්ම මම ඉෂ්ට කරනවා. මොකද මම ඉම්ලි, ඉම්ලිගේ දුව. එහෙම කියලා ඉම්ලි අනෙක් පැත්ත හැරෙනවා. චිනිත් එහෙමයි. දෙන්න දෙපැත්තට යනකොට අතරව පුදුම වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ චිනි ලෑස්ති වෙනවා ඇගේ එන්ගේජ්මෙන්ට් එකට. මෙතනට අනුවවිලා කියනවා ෂී බේබි, ඔයාගේ එන්ගේජ්මෙන්ට් එක හරියට ඔයාගේ පර්සනැලිටි එක වගේ ලොකුවට තියෙන්න ඕනේ. අපි ගන්න ඕනේ ග්‍රෑන්ඩ් එන්ගේජ්මෙන්ට් එකක්. චිනි අහනවා දැන් එතකොට ඔයත් අපේ නැන්දලගේ පැත්තට එකතු වෙන්නද හදන්නේ ආච්චි අම්මේ? එයාලට ඕන කරලා තියෙන ඉම්ලි දුකෙන් ඉන්න නිසා මගේ එන්ගේජ්මෙන්ට් එක නවත්තලා දාන්න. හැබැයි ඉතින් දන්නවනේ මම ගොඩක් වෙනස් කෙනෙක්. මං කොහොමදවත් මේක නවත්තන්න ඉඩ තියන්නේ නැහැ. ඉතින් අනෝ කියනවා ෂෝ ෂෝ බේබි, හැබැයි මං මේ කියන දේ ඔයා පොඩ්ඩක් අහන්න ඕනේ. මං මේක කියන්නේ ඔයාගෙම හොඳට. චිනි කියනවා ඒ තාචි අම්මේ, ඔයා උත්සාහ කරන්නේ අපහු මං ආටෝත් එක පැචප් කරන්න නම් මං මෙතනින් යනවා. ඔයාට පුළුවන් ඒ ගැන හීන දැක දැකම ඉන්න. අනෝ කියනවා නෑ නෑ ෂී බේබි, මං දන්නවා අභිෂේක් කියන්නේ නගරේ ඉන්න සල්ලිකාරයන්ගෙන් එක්කෙනෙක් කියලා. අපිට අභිෂේකගේ ෆැමිලි කත එක මැච් වෙන්න බෑ තමයි. හැබැයි ඔයාට හිතෙන්නේ නැද්ද අපි යාලට මෙතනට ඉන්වයිට් කරන එක යාලට කරන මදිපුංචිකමක් වගේ කියලා? හරියට යාලව හැල්ලු කරනවා වගේ. චිනි අහනවා ඉතින් අච්චම අපි වෙන කොහෙද එන්ගේජ්මෙන්ට් එක කරන්නේ? අනෝ කියනවා අපි යාලගෙම වගේ ගෙදරක තමයි එන්ගේජ්මෙන්ට් එක ගන්න ඕනේ. හරියට නිකන්. එතකොට චිනි කියනවා රාන රෙසිඩෙන්සි වගේද? අන්න දැන් තමයි පොයින්ට් එකට ආවේ. අනෝ ටෝන කරලා තිබුණෙත් මේ දේම කියන්න. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.